අද අලුයම තුනෙන් අවසන් වූ පැය 18 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ මාතර පිටබැද්දර ප්‍රදේශයෙන්. අප වාර්තාකරු පැවසුවේ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අද පස්වරුව වන විට මාතර කමරු පිටිය ඉහළ විටියල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබෙන බවයි. නිල්වලා ගඟේ විශාල ගංවතුර ආරක්ෂණ බැමි උතුරා යාමේ දැඩි අවධානමත් සමග අත්ුඩාව ගල් බැම්ම කාදණය වීම වැළැක්වීම සඳහා ආවරණ යෙදීමට යුද හමුදාව ඊයේ රාත්‍රියේ පියවර ගත්තා. අද පස්වරුවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාද මාතරට පැමිණ බලපෑම් සිදු ඇති ප්‍රදේශ නිරීක්ෂණය කළා. අප වාර්තාකරුවන් පැවසුවේ තුඩාව නාදුගල ඇතුළු ප්‍රදේශවල ප්‍රධාන සහ අතුරු මාර්ග මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව ඇති බවයි. පීඩාවටපත් ජනතාව මාතර මධ්‍ය මහාවිද්‍යාලයේ රැඳී සිටිනවා. මාතර තුඩාව ජල පොම්පාගාරය අසල ජල මට්ටමද ඉහළ ගොස් තිබුණා. කුමල්ගම රස්සන්දෙනිය මාර්ගයේ සහ වලස්ගල රදම්පල මාර්ගයේද ජලයෙන් යටව තිබෙනවා. පරදුව සහ අතුරුලිය ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. මාතර කනත්තගොඩ දකුණ ආදාහනාගාරයේ ආසන්නයේ පස්කන්දක්ද කඩා වැටී තිබුණා. ජලගැලීම් පවතින ප්‍රදේශවල ජනතාව පවසන්නේ කිඹුලන් සැරිසරන බැවින් නිවාසවලින් පිටතට පැමිණීම බෙහෙවින් අන්තරායදායක බවයි. ගංවතුරෙන් දැඩි පීඩාවට පත්ව අවතැන් වූ මාතර කද්දුව ප්‍රදේශයේ ජනතාව තාවකාලිකව ලැගුම් ගෙන සිටින්නේ කද්දුව ශ්‍රී වර්ධනාරාමයේ. මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, සර්වෝදය සහ එපැඩ් හෙවත් ආපදා කළමනාකරණය සඳහා වන ආසියානු පැසිෆික් සහයෝගිතා සංවිධානයේ නිලධාරීන් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ද අද එම ජනතාව හමුවට ගියේ බෝට්ටු වලින්. අඹුල් තමයි මේ තියෙන්නේ කෑම අරන් යන්න. ඒවට ආරක්ෂාව සහිත මේ ඇඳුම් කඩලවත් කිසි දෙයක් නැහැ. සාමාන්‍ය ජනතාවම තමයි මේ ඒවා කෑමට ඉගෙනගෙන යන්නේ. ඒගොල්ලෝගේ කියන ඉතින් ආරක්ෂාව ගැන ගැටලු තියෙනවා. ඊළඟට නිල්වලා ගඟේ මායිම් තමයි අපේ කද්දුරා ප්‍රතිකාරී වසල දැනට කිඹුලු තුන් දෙනෙක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කිඹුලු ඒ අනතුරක් තියෙනවා අපිට. ඒව තමයි තියෙන ගැටලු. අවතැන් ජනතාවට අවශ්‍ය දෑ ලබා දීමට මේ සංවිධාන පියවර ගත්තා. එනවා මේ මේ උඩ ගෙදර දෙන්නයි නේද ඉන්නේ. පියුම් මහත්තයලා ගෙදරට අතෙන්ට ඔයාලට යන්න. ජලගැලීම් නිසා විවිධ ස්ථානවල කොටු වී සිටින පුද්ගලයන් රැගෙන ඒමට සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීමට යුද හමුදා රථ ගණනාවක්ද යොදා තිබෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ